भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् श्रद्धा संपन्न कारुणिक पिनतुनी හැමදිනම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැමදිනා කෙරෙහිම මහා අනුකම්පාවෙන් දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැමදිනම ශ්‍රවණය කර ගැනීමට කල්පනා කරන්නේ පින්නතුනි මේ කාල පරිච්ඡේදය ඔබ අප හැමදිනාටම ඊටාම වගකීමෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් ඔබ කෙරෙහි ඔබ පිළිබඳව වගකීමක් වගේම සමාජීය වගකීමකුත් ඔබට නිතティම පැවරී තිබෙනවා. ඒ ඔබේ ආරක්ෂාව, ඔබේ පවුලේ අයගේ ආරක්ෂාව සහ මුළු සමස්ත සමාජයේම ආරක්ෂාව වෙනුවෙන් ඔබ විසින් කළ යුතු දේවල් බොහොමයක් තියෙනවා. එනිසා මේ පවතින වසංගත රෝගී තත්ත්වය ගැන ඔබේ සැලකිලිමත් භාවය ඉතාම වැදගත් වෙනවා. मौलिक वर्षेम बट ए संधा सौख्यांश वलिन लबादेन उपदेश पिलिकदीम एवगेम मुआवरण एवगेम पिरिसुदु भावय अत्तादी पिरिसुदु किरगनीम आदी खटियुत पिलिबंदव उबे मौलिक अवधाने यमु वियतो पवतिनो एवगेम उब अपि सामान्यन सतियक देकक तुल गमन करपु प्रदेश गमन करपु प्रवाहन पोदु प्रवाहन सेवा आदी उनात පොදු ගැවසුන ස්ථානාදී පිළිබඳව වුණත් අපට සිහියේ රඳවා ගැනීම අපහසු නිසා දෛනිකව සටහනක් ඔබ තබා ගැනීමත් වැදගත් වෙනවා යම් කිසි තත්වයක් උද්ගත වුවොත් එය මුළු සමාජයෙටම යහපත් දෙයක් බවට පත්වන නිසා ඒ නිසා එබඳු කටයුතු පිළිබඳව ඔබ අවධානයෙන් කටයුතු කරන්නට කියලා අපි මුලින්ම සිහිපත් කරනවා පින්තුනේ අපි සාකච්ඡා කළේ දිගින් දිගටම පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන සම්මසන ඥානය පිළිබඳව සම්මසන ඥානය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ප්‍රධාන ලෙසම අපට ඒ තුල විපස්සනා වීථීන් එහෙම නැත්නම් විදර්ශනාව අරමුණු පිළිබඳව විපස්සනා මානසිකාරයන් පැවැත්වීම පිළිබඳව අපි කතා කළා. ඒකෙදි මූලික ලෙසම ආයතන ආදී ධර්මයන් පිළිබඳව ඒ වගේම ස්කන්ධ ධර්මයන් පිළිබඳව අතීත අනාගත පච්චුප්පන්නාදී ප්‍රභේදයන්ගෙන් අනිත්‍ය අනුව ඒ කියන්නේ රූපය අනිත්‍ය අනුව දුක අනුව අනාත්මය අනුව කරන සම්මසනේ ඒ වගේම වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට අපි කරන සම්මසනයන් පිළිබඳව අපි එතනදී කතා කළා. ඉන් පසුව අපි සාකච්ඡා කරමින් පැවතියේ පටිච්චසමුප්පාද න්‍යායන් අනුව මීට පෙර ධම්මට්ඨි ඥානය පිළිබඳව විග්‍රහ කරන කොටත් අපි පටිච්චසමුප්පාදයේ පිළිබඳව යම් විවරණයකට භාජනය කළා. පටිච්චසමුප්පාදයේ යම් ප්‍රමාණයකින් අපි තේරුම් ගන්නට උත්සාහවත් වුණා. නමුත් ඒ හා අනුයාතවම අපි තව කරුණු කාරණා ටිකක් එකතු කරමින් මේ සම්මසන ඥානයට අදාළවත් පටිච්චසමුප්පාදයේ පිළිබඳව සාකච්ඡා කරන නිසා එතන දිත් අපි මේ සාකච්ඡාව අරගෙන ගියා. එතනදී මූලික ලෙසම අපි විපාක ධර්මයන්ගේ යෙදෙන ඒ පටිසමුපාද අංගයන් සහ කර්ම සිත්වල යෙදෙන පටිසමුපාද අංගයන් ආදී මේ දේවල් අතර තියෙන වෙනස්කම් පිළිබඳව අපි එතනදී කතා කළා. දැන් ජාතිය කියනකොට අපි ජාති ධර්මයක් පිළිබඳව අපි අවධානය යොමු කරලා ඒ පිළිබඳව උත්සාහවත් වුණා. එවගේම ජාති දුක උපදවා ගැනීම පිළිබඳවත් ජාතිය කොහොමද දුකක් බවට පත්වන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි අවස්ථාවකදී කතා කරන්නට යෙදුණා. එතකොට මේ ආකාරයෙන් මේ විවිධ පැතිකඩවල් ඔස්සේ අපි කොහොමද විවිධ න්‍යායන් ඔස්සේ කොහොමද මේ ගැන කතා කරන්න කියලා අපි අවධානය යොමු කරමින් පසු වුණේ. අපි පසුගිය දේශනාව තුළ ඒ උපාදානයේ පිළිබඳව ඒ කියන්නේ තෘෂ්ණාව නිසා ඇති කරගන්න උපාදානයේ පිළිබඳවයි අපි සාකච්ඡාවට භාජනය කළේ. එතකොට මේ සතරාකාර උපාදානයේ පිළිබඳව අපි ප්‍රධාන ලෙසම එතනදී කතා කරන්නට යෙදුණා. ඒ සීලබ්බත උපාදානය සහ අත්වාද උපාදානය කියන කාරණා දෙක අපි යම් තරමකට විග්‍රහ කරමින් ඉඳලයි අපි මේ දේශනාව අවසන් කරන්නට යෙදුණේ.
අත්වාද උපාදානය කියනකොට ආත්මවාද වශයෙන් අපි කරනු ලබන ග්‍රහණය කිරීම ආත්මවාද වශයෙන් අපි ගනු ලබන දැඩි ග්‍රහණය. එතකොට ඒ අත්වාද උපාදානය කියන එකෙන් හඳුන්වන්නේ ආත්මවාදයයි කියන එකෙන් මේ රූපය ඇසුරු කරගෙන ආත්මයක් පවතිනවා. එහෙම නැතිනම් රූපයම ආත්මවත් කොට ගන්නවා. ආත්මයේ කෙරෙහි පැවතියා වූ රූපය හෝ රූපේ කෙරෙහි පැවති ආත්මයයි කියලා ඕනෑම ආකාරයකින් කෙනෙකු තුළ සංකල්පනාවක් ඇතිවන්න පුළුවන්කම තියෙනවා. ඒ සංකල්පනාව අනුව තමයි පින්නතුනි සාමාන්‍යයෙන් කර්ම රැස් කර ගැනීම සිද්ධ කෙරෙන්නේ. මෙතනදී ප්‍රධාන ලෙසටම අපි තීරණය කරන්නට අවශ්‍ය තේරුම් ගන්නට ඕන දෙයක් තමයි දැන් ලෝකයේ තුළ දුස්චරිතයින් දුස්චරිත ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමේ වර්ධවා හැසිරීම ආදී මේ බඳු අකුසල ධර්මයන් සිද්ධ වෙනවා. මේ අකුසල ධර්මයන් සිද්ධ වෙන්නේ අපි තුල තියෙන මේ දෘෂ්ටි සහගත කෙලෙස් ධර්ම නිසා. ඒ කියන්නේ ආත්ම සංකල්ප ආදී මේ කෙලෙස් ධර්මයන් නිසා තමයි මේ අකුසලයන් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපායගාමී මට්ටම රැඳී රැඳී තියෙන්නට හිමත් නැතිනම් ඒ පවත්වන්නට මූලිකම හේතුවක් වන දෙයක් තමයි පින්නතුනි මේ අත්වාද උපාදානය කියන දේ. එතකොට ඒ ආත්ම සංකල්පනාව අනුව ආත්මයක් නැති කරනවා, ආත්මයක් නැසනවා, සතුන් මරනවා කියන එක තුළ ඒ හඳුනාගත්ත ආත්මය ඉවත් කිරීම, ආත්මය නැති කිරීම මෙබඳු සංකල්ප ඔස්සේ තමයි ඒ අකුසලයේ සිද්ධ කරන්නට අපිට හේතු යෙදිලා තියෙන්නේ. ඉතින් අපි රූපයක් තලලා සතෙක් විනාශ කරනවා කියන එකට යෙදෙන්නේ නැහෙනේ රූපය තුළ ආත්මයක් තියෙනවා කියන සංකල්පනාව නැති වුණොත්. ඒ නිසා තමයි සෝතාපන්න ආර්යයන් වහන්සේගෙන් සතුන් මැරීම ආදී දෙයක් සිද්ධවන්නට හේතුවක් නැත්තේ. ඒ කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේ සත්තු නොමර ඉන්නව නෙමෙයි. සෝතාපන්න ආර්යයන් වහන්සේට සත්තු මරන්න යම් හේතුවක් තියෙනවා නම් අකුසල සමාදානයේට ඒකට හේතුවම නැති කරලා. ඒ නිසා සෝතාපන්න ආර්යයන් වහන්සේ තුළ සතුන් මැරීම කියන දේ විද්‍යමාන වෙන්නේ නැහැ. ඒකට තියෙන හේතුව නැති කරලා නිසා. මොකද රූපය ආත්මවත් කොටගත්ත දෘෂ්ටිය පෙනෙන්නේ නැති නිසා, ඒ දෘෂ්ටිය ඉවත් වෙලා නිසා, ඒ උපාදානය ඒ මට්ටමින් යෙදෙන්නේ නැතිකම නිසා පින්නතුනි සෝතාපන්න ආරයන් වහන්සේට සතුන් මරණවා යයි කියන කාරණාවක් කවදාවත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා එබඳු අපායගාමී අකුසලයෙන් මිදිලා යම් කිසි කෙනෙක් ජීවිතාන්තය දක්වාම සතුන් මරමින් ඉඳලා අවසාන මොහොතේ සෝතාපන්න ඵලයට පත් වුණොත් ඒ සෝතාපන්න ඵලයට පත්වීම තුළ මෙච්චර කාලයක් අර ආත්ම දෘෂ්ටිය ගහණය කරගෙන යම් කර්මයක් කළා නම් අපායගාමී වශයෙන් ඒ විපාක දෙන සියල්ලම අහෝසිකම බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අර යම් සතෙක් මැරුවනම් ඒ සත්වයයයි කියන ආත්මවත් කොටගත්ත දෘෂ්ටියම නැති කරලා තමයි සෝතාපන්න ඵලයට පත් වුනේ. එනිසා මේ ආත්ම දෘෂ්ටිය කියන එක අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. මේ කර්ම රැස් කරන්නට නැතිනම් අපායගාමී කර්ම සිද්ධ කරන්නටත් හේතු වෙන මූලිකම දෙයක් තමයි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පිළිබඳව පවත්වන ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. මෙන්න මේ ආත්ම දෘෂ්ටිය කියන එකට අර සීලබ්බත පරාමාස කියන කේදී අපි කතා කළා සීල වෘත පරාමර්ශණය කිරීම කියන එක උපාදානයක් හැටියට මේක දැඩිව සීල වෘත ග්‍රහණය කරගන්න එක මොකද්ද කියලා. එතකොට ඒ කාරණාව ඔස්සේත් අපි විමසීමේදී අපි තේරුම් ගත්ත දේ තමයි මේ ශාසනයේ වුණත් පංචශීලයේ සමාදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්, අෂ්ටාංග සීලයේ සමාදන් වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. ඔහු ඒ සීලය පරාමර්ශණය කරන වෙලාව, ඒ කියන්නේ අර අන්‍යතර දේවනිකායක් ප්‍රාර්ථනා කිරීම හරි, තව දිව්‍ය ලෝකයකට යන්න මේ සීල් රකින්නවා කියන තැන හරි යදෙනවා නම් ඒක උපාදානයට අදාළ කාරණාවක් මිසක ඒක අර මේ ශාසනයට අදාළ කාරණාව නෙමෙයි. දැන් සීලේ සමාදන් වීම කියන එක මේ ශාසනයේ තිසරණගත වෙලා සීල් සමාදන් වීම වන්න පුළුවන්. හැබැයි සමාදන්ව ගන්නා සීලය අර විදිහට උපාදාන වශයෙන් ග්‍රහණය කරගන්නකොට ඒ ග්‍රහණය කර ගැනීම කියන එක කොයි වෙලාවකවත් යහපත් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒක උපාදානයට අදාළ දෙයක් බවටයි පත් වෙන්නේ. එතකොට මේ විදිහට යම් කිසි මට්ටමක දැඩිව ග්‍රහණය කරනවා නම් මේ දැඩිව ග්‍රහණය කිරීම අනුව තමයි පින්නතුනි මේ භවයේ සැකස්ම සිද්ධ වෙන්නේ. භවය සකස් වෙනවා කියන දේ තියෙන්නේ භවය ඇතිවන්නේ මේ කියන කාරණා ටික මත. එතකොට උපාදානය
පවත්වන්නේ උපාදාන වශයෙන් අප හැසිරෙන්නේ යම් භූමියකද දැඩිව ග්‍රහණය කරගන්නේ යම් කිසි ධර්මතා සමූහයක්ද ඒ ග්‍රහණය කරගනු ලබන ධර්මතා සමූහයට අදාළ භවයේ තමයි අපිට පවතින්නේ ප්‍රතිසන්දි විපාකයක් ගෙනල්ලා දෙන්න පුළුවන් විදිහටත් ප්‍රවෘත්ති විපාකේ පවත්වන්නට පුළුවන් විදිහටත් එතකොට ඒ උපාදානයේ කියන කාරණාව තුළ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මතා ටික ලෝකේ පවතින දෙයක් හැටියට අපිට හම්බ වෙනවා නම් ඒ කියන්නේ කාමාදී ධර්මයන් පවත්වන්නට පුළුවන් සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටි සහගත දෙයක් හැටියට ආත්ම දෘෂ්ටියෙන් ග්‍රහණය කරගන්න දෙයක් හැටියට අපිට හම්බ වෙනකොට ඒ කියන්නේ කැමති වෙන්නට පුළුවන් අම්මා තාත්තා දුව පුතා එහෙම නැතිනම් සත්ව ආත්ම දෙකුයි මේ තියෙන්නේ කියලා දෙයක් තැනකනම් අපිට ස්කන්ධ ටික ඇසුරු වෙන්නේ අන්න ඒ උපාදානයට අනුව තමයි පින්නතුනේ මේ කාම භවය කියන එක අපිට සකස් වෙලා තියෙන කියන්නේ අපි ග්‍රහණය කළේ යම් විදිහකටද ග්‍රහණය කරපු විදිහ අනුව තමයි අපිට ඊළඟට භවයේ සැකස්ම සිද්ධ වෙන්නේ. එතකොට මේ දේ නැතිනම් මේ උපාදානය කියන එක දැඩිව ග්‍රහණය කර ගැනීම කියන එක කුමක් ඇතිකල්හි සිද්ධ වෙන දෙයක්ද කියලා මේ ශාසනයේ පුද්ගලයා සම්මර්ෂණය සිද්ධ කරනවා. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කරලා බලනවා. එතකොට ඒක නා නුවණින් මෙනෙහි කරනකොට එයාට පේනවා තණ්හාව තිබුණොත් උපාදානය තියෙනවා. තණ්හාව නැති වුණොත් උපාදානය නැති වෙනවා. එතකොට තණ්හාව ඇති වුණොත් තමයි උපාදානය ඇති වෙන්නේ. තණ්හාව තියෙනවා නම් උපාදානය තියෙනවා. තණ්හාව නැති වුණොත් උපාදානය නැති වෙනවා කියලා එයාට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ තණ්හාව කියන එකෙන් අදහස් කරන්නේ තණ්හාව කියන එකෙන් අපි විස්තර කරන්නේ කුමක්ද? තණ්හාව කියන එකෙන් පින්නතුනේ අපි අදහස් කරන්නේ තණ්හාව කියන එකෙන් විස්තර කරගන්නට යෙදෙන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා මේ විදිහට අපි තණ්හාව පිළිබඳව විස්තර කරනවා. එතකොට ඒ රූපයන් පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම් ශබ්ද පිළිබඳව යම් කැමැත්තක්, ගන්ධයන් පිළිබඳව යම් කැමැත්තක්, රසයන් පිළිබඳව යම් කැමැත්තක්, ස්පර්ශයන් පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, ඒ වගේම ධම්ම පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, සිතුවිලි පිළිබඳව එහෙම නැතිනම් තමන්ගේ සිතින් උපදවන අරමුණු පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, මේ හැම දෙයකටම කියනවා පින්නතුනේ තණ්හාව කියලා. එතකොට තණ්හාව පවතින්නේ නැතිනම් තණ්හාව අරගෙන යන්නේ මෙන්න මේ හය තැනක. හය ආකාර තැනක තමයි තෘෂ්ණාවේ පැවැත්ම සිද්ධ කරන්නේ. එනිසායි තණ්හාව හඳුන්වනකොට මේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ විග්‍රහයෙන් තණ්හාව කියන දේ ඇති කරන්නේ. ඒකට අපිට පේනවා මේ තණ්හාව පිළිබඳව විස්තර කරනකොට තණ්හාව ඍජුවම බාහිර ආයතන ටික අනුව පැහැදිලි කරන බව. තණ්හාව බාහිර ආයතන ටික අනුව පැහැදිලි කරන බව කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන බාහිර ආයතන ටික පැත්තෙන් තමයි තෘෂ්ණාව කියන දේ පැහැදිලි කරන්නේ. ඒකට හේතුව තමයි අපිට තෘෂ්ණාව කියන දේ, තණ්හාව කියන දේ පවත්වන්නේ හැම වෙලාවකදීම බාහිර ආයතනයක් සහ අභ්‍යන්තර ආයතනයක් කියන කාරණා දෙකම ඇති තැනක. නමුත් බාහිර ආයතනය කෙරෙහි මනස යොමු වීම අනුව තමයි තණ්හාව කියන දේ පවත්වන්නේ. මොකද තණ්හාව ආකස්මිකව නැතිනම් තණ්හාව කියන එක නිකම්ම ඇති වෙන ධර්මයක් නෙමෙයි. තණ්හාව කියන එක ඇති කරන්නට හේතු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි එතන අවිද්‍යාව සහ සංස්කාරය කියන ධර්මතා දෙකකින් උපකාර ලැබලා තමයි තෘෂ්ණාව කියන එක උපදින්නේ. එහෙම නැතුව අවිද්‍යාවක් යෙදෙන්නේ නැතුව සංස්කාරයක් කර්මයක් යෙදෙන්නේ නැතුව තෘෂ්ණාව කියන දේ හටගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එහෙනම් දැන් වේදනාව නිසානේ තණ්හාව උපදින්නේ. එතකොට දැන් තණ්හාව කියන කාරණාව ගැන කතා කරන්නට යනකොට අපිට එතනදී කතා කරන්නට වෙනවා කොහොමද අවිද්‍යාව සහ සංස්කාරය කියන ධර්මය මේ තණ්හාවට ප්‍රත්‍ය වෙන්නේ, තණ්හාවට උපදින්නේ කියලා. එතකොට දැන් මෙතනදී මේ කතා කරන්නේ මේ ප්‍රවෘත්ති වශයෙන් ඇති කරගත්ත තැනකදී මේ කර්ම සහ කෙලෙස් ටිකක් ඇති වෙන්නේ කොහොමද කියන දේ. එතකොට අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාව තමයි අර අපි ඉදිරියට කතා කරන ඒ විපාක ධර්මතා පිළිබඳව තියෙන අනවබෝධය. විපාක ධර්මතාවයේ පිළිබඳව නැතිනම් තව විදිහකට කිව්වොත් අනිත්‍ය වූ දේ අනිත්‍යයි කියලා නොදන්නාකම, දුක් වූ ධර්මය දුකයි කියලා නොදන්නාකම,
අනාත්ම වූ ධර්මය ආත්මයි කියලා ගන්නකම. එතකොට ඒ ධර්මයන් පිළිබඳව අපිට පවතින ඒ වැරදි සහගත සංකල්පනාව නිසා අනිත්‍ය දේ නිට්ටි විදිහට ගත්තකම, ඒ වගේම දුක දේ සැප විදිහට ගත්තකම, අනාත්ම දේ ආත්ම විදිහට ගත්තකම කියන මේ වැරදි දෘෂ්ටිය නිසා නැතිනම් වැරදි දැකීම නිසා, අවිද්‍යාව නිසා තමයි ඒ අනුව හොඳ හෝ නරක හෝ නැතිනම් කළු සුදු කර්ම සකස් කර ගැනීමක් තියෙන්නේ. ඒ කර්ම සකස් කර ගන්න බවට තමයි අපි තණ්හා කරන්නේ. එතකොට තණ්හා කරනවා කියන එක ගොඩනගන්නේ හැම වෙලාවකදීම අර හොඳ හෝ නරක වශයෙන් ඇති කරගන්න අරමුණ පිළිබඳව තමයි අපි තණ්හාව පවත්වන්නේ. එතකොට ඒ අවිද්‍යාවේ ප්‍රධානම දේ තමයි ඇත්ත වහනකම සහ බොරුවක් පෙන්නන කම. අවිද්‍යාවේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් ඇත්ත වහනවා, අනිත් එක බොරුවක් ඉදිරිපත් කරනවා, බොරුවක් පෙන්වලා දෙනවා. එතකොට අර විපාක ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන කාරණාව වහලා දාලා ඒක නොපෙන්වා බොරුවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ආශ්‍රව සහ සංකල්පනා පැත්තෙන් ගෙනල්ලා දීපු ඒ ධර්මය පවතිනවා කියලා පවතින දෙයක් අපිට ගෙනල්ලා දෙනවා. ඒ කියන්නේ හොඳ වශයෙන් තණ්හාන් කරන දෙයක් නම් ඇලිය යුතු දෙයක් පවතිනවා කියලා, ගැටිය යුතු දෙයක් පවතිනවා කියලා අපිට ඒ පිළිබඳව කර්ම සහගත මට්ටමක සිතක් උපද්දවනවා. කර්ම සහගත මට්ටමක සිතක් උපද්දවනකොට ඒ අනුව තමයි අපිට මේ තෘෂ්ණාවට දැන් පවතින ඉඩක් තියෙනවා. තෘෂ්ණාවට පවතින ස්කන්ධ ටිකක් හම්බ වෙලා තියෙනවා. ඇයි තෘෂ්ණාවට පවතින ස්කන්ධ ටිකක් පවතිලා තියෙන්නේ? විඥාණයෙන් ඒකට ක්ෂේත්‍රය සකස් කරලා තියෙනවා. කර්ම විඥාණයෙන් ඒකට ක්ෂේත්‍රය සකස් කරලා තියෙනවා. අර ධර්මයන්ගේ Nirodhe නොපෙන්නන කම නිසා ඒ ධර්මයන් විඥානත් හිටියක් බවට පත් කරලා මේ විඥානයේ කර්මක්ෂේත්‍රය හදලා දීලා තියෙනවා. දැන් පුළුවන් තණ්හාව පවත්වාගෙන යන්න. ඒකට දැන් මේ තණ්හාව පවත්වන්නේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ටික ඇසුරු කරගෙන. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතා ටික පැත්තර තමයි ඇඟිල්ල දික් කරන්නේ. අර අපි නිතර කතා කරන සූත්‍රයක් තියෙන කුම්මෝපම සූත්‍රය කියලා. ඒ කියන්නේ ඉබ්බ තමන්ගේ කටුව ඇතුලෙන් එළියට අවයව ටික දික් කරනවා වගේ කියලා. එතකොට මේ මනෝවිතර්ක කෙනෙක් එළියට දානවා නම් මනෝවිතර්ක ටික බාහිර ආයතනයන් කෙරෙහි පතිත කරනවා නම් අන්න එතකොට එතන මායාවේ විෂයක් ක්ෂේත්‍රයට අපි අයිති වෙලා තියෙනවා. මායාවේ විෂයක් ක්ෂේත්‍රයට අපි ඇතුල් වෙලා තියෙනවා. එතකොට දැන් මනෝවිතර්ක හකුලවා ගැනීමනේ අපිට කරන්නට තියෙන්නේ. මනෝවිතර්ක දුවන්නට නොදී මනෝවිතර්ක හකුලවා ගැනීම කළ යුතුයි. මනෝවිතර්ක හකුලෝ ගන්නට තියෙන පින්නතුනේ අපිට අර ධර්මයන්ගේ Nirodhe පෙන්වලා දීලම මිසක මනෝවිතර්ක වලට පදනම නැති කරලම මිසක මේක නැති කරන්න තියෙන වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ නිසා අර යම් ධර්මයක් විපාක ධර්මයෝය කියලා කියනවා නම් ඒ විපාක ධර්මයන් ඇයි කියලා කතා කරන තැන යථාර්ථය අපිට හොඳට තේරුම් ගන්නට වෙනවා. එතන තියෙන ඇත්තම ඇත්ත කතාව මොකද්ද කියලා අපිට හොඳට නුවණින් සම්මර්ෂණය කිරීම කළ යුතු වෙනවා. එතකොට අපිට පේනවා ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව. Nirodhe පෙනෙනකොට මොකද වෙන්නේ? දැන් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ටික පවතින්නේ රූප තිබුණොත් නේ. හැබැයි රූපේ Nirodhe පෙන්වා දෙනකොට දැන් මේ තෘෂ්ණාව පතිත කරන්න, තෘෂ්ණාව පවත්වන්න තැනක් නැහැ. ඒකට හේතුව අර රූපේ Nirodhe නොදන්නා අවිද්‍යාව නිරුද්ධ වෙලා. එතකොට ඒ සංස්කාරාදී ඒ ධර්මයන් නිරුද්ධ වෙලා. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ව වේදනා ආදී ඒ ධර්මයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කරලා. ඒ ධර්මයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීම තුළ තෘෂ්ණාව පවත්වන්නට තැනක් හම්බ වෙන්නේ නැහැ. තෘෂ්ණාව පවතින තැනක් නැහැ. පවත්වන්නට තැනක් නැහැ. ක්ෂේත්‍රයක් නැහැ. එතකොට ඒ ක්ෂේත්‍රයේ හීන වීම තුළ පවතින්නට තැනක් නැතිවීම තුළ තණ්හා නිරෝධයක් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තණ්හාව කියන එක පිළිබඳව අපි විමසා බලනකොට අපිට පේනවා තණ්හාව කියන එක යෙදෙන්නේ හැම වෙලාවකදීම අර විෂයක් ක්ෂේත්‍රයේ පිළිබඳව අපි ළඟ තියෙන වැරදි සංකල්පනාව නිසා. ඒ කියන්නේ යම් තැනක අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාව තියෙන ඕනෑම තැනක තණ්හාව කියන දේ යෙදෙනවම තමයි. හැබැයි යම් තැනක අවිද්‍යාව පණවන්න පුළුවන් කමක් නැත්නම් අවිද්‍යාව කියන දේ
යෙදෙන බව නැතිනම් පිනතුනේ අපිට තණ්හාව කියන දේ පණවන්න වෙන්නේ නැහැ එතනදී. එතකොට ඒ තණ්හාව කියන කාරණාව හුදු තනියම හටගත්ත දෙයක් නෙමෙයි. තණ්හාව කියන දේ අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන් පිළිබඳව තියෙන නොදන්නාකම නිසා. තව විදිහකින් කිව්වොත් ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව නොදන්නාකම නිසා. ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව නොදන්නා තැනක තමයි මේ තෘෂ්ණාව හටගත්තේ. ඒ නිසා යාට ඒක රූපය පිළිබඳව පවතින දෙයක්, සද්දේ පිළිබඳව පවතින දෙයක්, ගන්ධේ පිළිබඳව පවතින දෙයක්, රසය පිළිබඳව පවතින දෙයක්, ස්පර්ශය සහ ධර්මයන් පිළිබඳව පවතින දෙයක් ඇයි කියලා ගත්ත වැරදි විදිහේ සංකල්පනාවක් තියෙනවා. ඒ වැරදි විදිහේ සංකල්පනාවක් තිබෙන නිසා තමයි ඒ තණ්හාව කියන දේ පැවැත්ම පෙනුනේ. තණ්හාවට ක්ෂේත්‍රය ලැබෙනකොටම ඒ තෘෂ්ණා කරන ආරම්මණය පිහිටියේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව ඔහු පිහිටා සිටිනවා. එතකොට ඒකට කියනවා අපි භවය සකස් වෙනවා කියලා. එතකොට ඒ ධර්මයන් පිළිබඳව කැමැත්ත පවත්වනකොට, තෘෂ්ණාව පවත්වනකොට එයා කාම භූමිය නැතිනම් කාම භවය ඇසුරු කරගෙන ජීවත් වෙන කෙනෙක් බවටයි පත් වෙන්නේ. එතකොට ඒ තණ්හාව කියන එකම ඔය අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා ඒ මට්ටමින් යන රූප තණ්හා නොවි එයාට පවතිනකොට අර ධානයන්ට හේතු වෙන ඒ නිමිති පිළිබඳව ඒ තෘෂ්ණාව පතිත වෙනකොට එයාට කියන රූප භූමියට අදාළ කෙනෙක් කියලා. ඒකට මේ භූමිය භවය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. භවය වෙනස් කරන්න පුළුවන්කමක් මෙතනදී තියෙනවා. ඒ නිසා මේ කාරණාව පිළිබඳව අපි තේරුම් ගන්නකොට එක සම්මර්ෂණයක් සිදු කරන්නට පුළුවන්. මොකද ඒ සම්මර්ෂණය භවය තිබුණොත් ඒ කෙනාට අනිවාර්යයෙන්ම ජාතිය උපදිනවා කියන එක සිද්ධ වෙනවා. ඒ එතන පුද්ගල භව නිර්මාණය වෙනවා. භවය තනියෙන් හටගත්ත දෙයක් නෙමෙයි. භවය කියන එක උපාදානයේ තිබුණොත් තමයි භවය සකස් වෙන්නේ. ඒකට උපාදානය නැති වුණොත් භවය කියන කාරණාව නැති වෙනවා. උපාදානය කියන එක තනියම නෙමෙයි සකස් වුනේ. උපාදානයේ හැදුනෙම, උපාදානයේ සකස් වුනෙම තණ්හාව පවතින තැනක. තණ්හාව නැති වුණොත් උපාදානය නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ විදිහට එයා හොඳට සම්මර්ෂණය කරනවා තණ්හාව නිසා උපාදානය හැදුන හැටි. එතකොට තණ්හාව නැති වුණොත් උපාදානය නැති වෙන ආකාරය පිළිබඳව එයා හොඳට සම්මර්ෂණය කරනවා. නුවණින් මෙනෙහි කරලා බලනවා. එතකොට නුවණින් මෙනෙහි කරලා බලනකොට අපි අර කතා කළා වගේ එයාට පේනවා තණ්හාව පවත්වන විෂයක් ක්ෂේත්‍රය මොකද්ද කියලා. තණ්හාව පවත්වන විෂයක් ක්ෂේත්‍රය මොකද්ද කියලා බලනකොට ඔහුට පේනවා විපාක ධර්මයේ විදිහටත් අනිත්‍ය වූ නිරෝධ වූ ධර්මය, අනිත්‍ය නිරෝධ වූ ධර්මයක් හැටියටත් ඔහුට දකින්න පුළුවන්. ඒකට තෘෂ්ණාවට පදනම සකස් නොවන විදිහට මේ තැන සම්මර්ෂණය කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ හින්දා තණ්හාපච්චය උපාදානං කියන මේ කාරණාව යම් කිසි කෙනෙක් සම්මර්ෂණය කළා මේකත් එක භවනාවක්ම තමයි. මේකත් එක මානසිකාරයක්, මේකත් එක විපස්සනා වීතියක් නැතිනම් විපස්සනා මගක්. තණ්හාව නිසා කොහොමද උපාදානය සකස් වෙන්නේ? එතකොට තණ්හාව සැකසුනෙත් යම් කිසි හේතු ටිකක් නිසා. ඒ තණ්හාව තිබුණ නිසා තමයි මේ ග්‍රහණය කර ගැනීම තිබුණේ. එහෙනම් ග්‍රහණය කරගන්න එක නම් අපිට නැති කරගන්න ඕනේ. ඒකට තණ්හාව නැති කරගන්න ඕනේ. තණ්හාව නැති කරගන්න නම් මේ ධර්මතා ටික නොදන්නාකම නිසා නම් තණ්හාව ඇති උනේ. ඒ නොදන්නා ධර්ම ටික අපි අවබෝධ කළොත්, නුවණින් දැක්කොත්, ප්‍රත්‍යක්ෂ කළොත් අන්න තණ්හාව පැවැත්මක් හම්බ වෙන්නේ. තණ්හාව පැවැත්මක් හම්බ වුනේ නැති වුනොත් උපාදානය දැඩිව ග්‍රහණය කර ගැනීම කියන දේ නැතිව යනවා. ඔන්න අපිට සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේකත් එක භාවනාවක්, මේකත් එක සම්මස්සන විදියක් නැතිනම් සම්මසනයක්. එතකොට මේ සම්මසනය තුලත් කෙනෙකුට දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා. දුක නැති කරන්නට භාවිතයක් මේක කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙය අපිට වැදගත් වෙන අපේ විපස්සනාවට නැතිනම් අපේ මාර්ගයට, අපේ ප්‍රතිපදාවට ඉතාම වැදගත් වෙන කාරණාවක්. ඒ වගේම අපි ඊළඟට කතා කරන්නට වෙනවා අපිට කොහොමද වේදනාව තිබුණොත්, ඒ කියන්නේ තණ්හාව තිබුණොත් ඒ තණ්හාව ඇති කරගත්ත තැන කුමන තැනකද කියලා. දැන් අපි කතා කළා තණ්හාව කියන එකට අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ එකතු වෙනවා කියලා. හැබැයි මෙතනදී අවිද්‍යාව සහ සංස්කාරය කතා නොකොට
අවිද්‍යාව සහ සංස්කාරයට පසුබිම් වන අවිද්‍යාව සහ සංස්කාරයට පදනම් වන තැනක් ගැන තමයි පටිසමුප්පාද සාමාන්‍ය න්‍යාය ඔස්සේ අපි කතා කරන්නේ. එතකොට ඇයි එහෙම කතා කරන්නට හේතුව එතන අර අවිද්‍යා සංස්කාර කියන දේ යෙදුණත් තණ්හාවට පෙර ඒ දේ නොසලකා හරිනවා. ඒකට හේතුව තමයි අපි තණ්හාව උපදවා ගන්නේම අර අවිද්‍යා සංස්කාර මත නෙමෙයි, තණ්හාව උපදවා ගන්නේම යම් කිසි ධර්මතා ටිකක් මත. එනිසා ඒ ධර්මතා ටික පැහැදිලි කිරීමයි කළ යුතු වෙන්නේ. ඒ ධර්මතා ටිකේ නොදන්නාකම කියන කාරණාව අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ තෘෂ්ණාවට වපසරිය වෙන්නට පුළුවන්. හැබැයි තෘෂ්ණාවට ඒ දේ ප්‍රත්‍ය වුණාට ඒ අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ ආසන්නතම සමීපම දේ බවට පත් වෙලා නැහැ. මොකද ඒකට ක්ෂේත්‍රය සකස් කිරීම නෙමෙයි ඒකෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන දේ සංස්කාරය කියන දේත් එතන තිබුණාට ඒ ක්ෂේත්‍රයේ බවට තෘෂ්ණාව පවත්වන ක්ෂේත්‍රයේ බවට පත් වෙලා තියෙන්නේ වේදනාව කියන ධර්මය. ඒ නිසා තමයි අවිද්‍යා පත්‍ය තණ්හා නොකියා නැතිනම් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය තණ්හා නොකියා වේදනා පත්‍ය තණ්හා කියලා භාවිත කරන්නේ. එතකොට අපි නුවණින් දත යුතුයි වේදනාව කෙරෙහි නිකම්ම තණ්හාව විවදුනා නෙමේ, අවිද්‍යාව සහ සංස්කාර යෝගය අනුව තමයි එතන තණ්හාව හටගත්තේ කියන කාරණාව අපි නුවණින් තේරුම් ගත යුතුයි. එතකොට දැන් මේ තණ්හාව පවත්වපු විෂයක් ක්ෂේත්‍රයේ තමයි පින්නතුනේ වේදනාව කියලා කියන්නේ. එතකොට වේදනාව පිළිබඳව විස්තර කරනකොට වේදනාව පිළිබඳව විස්තර කරන ආකාර කිහිපයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවනේ වේදනා සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා අපි කියනවා. එතකොට ඒ වගේම සුත්තන්ත භාජනීය කොටසේදී මේ පිළිබඳව විස්තර කරනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට චක්කුවට යමක් ස්පර්ශ වෙන චක්කු සම්පස්සයෙන් උපන්නා වූ වේදනාව, සෝත සම්පස්සයෙන් උපන්නා වූ වේදනාව, ගහන සම්පස්සයෙන් උපන්නා වූ ජීවහා සම්පස්සයෙන්, කාය සම්පස්සයෙන්, මනෝ සම්පස්සයෙන් උපන්නා වූ වේදනාව කියලා මෙතනදී කතා කරනවා. එතකොට වේදනාව පිළිබඳව කතා කිරීමේදී වේදනාව පිළිබඳ අර්ථ දක්වන ක්‍රමය යම් චේතසිකං සාතං යම් චෛතසික උන සැප සහගත බවක් තියෙනවා නම් මේකත් වේදනාවක්. ඒ වගේම චේතසිකං අසාතං යම් චෛතසික උන අසාත බවක් තියෙනවා නම් මේකත් වේදනාව පිළිබඳවම කරන විග්‍රහයක්. ඒ වගේම චේතසික උන යම් දුකක් තියෙනවා නම් දෝමනස්සයක් තියෙනවා නම් මේකත් හඳුන්වන වේදනාව පිළිබඳව කරන විග්‍රහයක්. ඊට පස්සේ චේතෝ සම්පස්සජං අසාදං දුක්ඛං වේදිතං. එතකොට චේතෝ සම්පස්සයෙන් උපන් අසාත වුණ දුක්සහගත වුණ වේදනාව කියලා මේ කාරණාව පිළිබඳව විග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. මේ විග්‍රහය ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ ඒ සිතට සාපේක්ෂව ඒ සිතට සාධාරණව. ඒ කියන්නේ දැන් කර්මසිතක මේ පිළිබඳව කරන විග්‍රහයක්, විපාක සිතක නැතිනම් අව්‍යාකෘත සිතක කරන විග්‍රහයත් එක හා සමාන වෙන්නේ නැහැ. එතකොට එතන වේදනාව පිළිබඳව කතා කරනකොට ඇතැම් තැනකදී චේතසික සාත ස්වභාවය, චේතසික සැප සහගත ස්වභාවය පිළිබඳව කතා කරනවා. ඒ වගේම ඇතැම් තැනකදී චේතසිකං නේව සාතං නාසාතං කියලා මේ චේතසික සාත බවක් නැති බුදු අදුක්කම සුඛ වේදනාව පිළිබඳව කතා කරන තැනකුත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ අව්‍යාකෘත ධර්ම පිළිබඳව විස්තර කිරීමේදී අව්‍යාකෘත ධර්මයන් නිසා හටගන්න වේදනාව පිළිබඳව විස්තර කරනකොට අව්‍යාකෘත වේදනාව පිළිබඳ දැක්වීමේදී යං චේතසිකං නේවසාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්කමසුඛං වේදිතං චේතෝ සම්පස්සජ අදුක්කමසුඛා වේදනා අයං උච්චති පස්සපච්චා වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව යම් චේතසිකං නේවසාතං චෛතසික වශයෙන් සැපසහගත බවක් ඇත්තෙත් නැහැ, නාසාතං ඒ කියන්නේ අසාතං අසාත බවක් ඒ කියන්නේ දුක් බවක් ඇත්තෙත් නැහැ. හැබැයි චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං චේතෝ සංස්පර්ශයෙන් උපන් ඒ කියන්නේ සිතට ස්පර්ශ වීම නිසා උපන්නා වූ අදුක්ඛම අසුඛං වේදිතං
අදුක්කම අසුක වුණ කියන්නේ දුකක් නැති සැපක් නැති උපේක්ෂා සහගත වේදනාව මේ වේදනාව තමයි මේ කතා කරන අපි වේදනා කියලා කතා කරන තැන. එතකොට මේක අව්‍යාකෘත ධර්මයක්. අව්‍යාකෘත ධර්මයක් කියලා කියන්නේ මේක කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් කියන්නේ නැහැ. එතකොට කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන තැනක තමයි මේ කාරණාව යෙදෙන්නේ. ඒ වගේම තවත් න්‍යාය පිළිබඳව පැහැදිලි කිරීමේදී මේ කුසල ධර්මයන් පිළිබඳව කතා කරනකොට කුසල ධර්මයන්ගේ සම්ප්‍රයෝගය පිළිබඳව කතා කරනකොට රූප රූපාදී භූමීන්ගේ ප්‍රතිසම්පාදාදී විග්‍රහ කිරීමේදී අපිට එතන දක්වනවා යම් චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං කියලා වචන ටික. ඒකට මෙතනදි කියන්නේ එතන යෙදෙන වේදනාව චෛතසික සාත බවක්. ඒ කියන්නේ චෛතසික වශයෙන් ඇති කරගත්ත සැප සහගත බවක් තියෙනවා නම් ඒ වගේම චේතසික වශයෙන් ඇති කරගත්ත ඒ චේතෝ සංස්පර්ශයෙන් උපන්නා වූ හිතට ස්පර්ශ වීම නිසා දැනෙන සැපසහගත බවක් තියෙනවා නම් ඒ ඒකයි වේදනාව කියන්නේ කියලා ඒ වේදනාව පිළිබඳව ඒ කර්ම සිතක උනත් විස්තර කරන ආකාරයක් තියෙනවා. එතකොට එතනදී ඒ අදුක්ඛම සුඛ කියන වචනය පාවිච්චි නොකොට එතනදී චේතසික සැපසහගත බව චේතසිකව ඇති කරගන්නා වූ චේතෝ සංස්පර්ශය නිසා ඉපදුණු සුඛ වේදනාව පිළිබඳවයි එතනදී අරමුණු කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි මේ කුසල ධර්මයන් පිළිබඳව කතා කරනකොට උනත් කාමාවචර කුසල්සිත ආදී උපදින අවස්ථාවකදී උනත් යෙදෙන කාරණාවදී මේ යම් චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං කියන වචනය පාවිච්චි කරනවා. එතකොට චේතෝ සංස්පර්ශයෙන් උපන් සැප වේදනාව කියන තැන එතනදී භාවිත වෙන අවස්ථාවක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආකාරයේ බෙදීම් සමග පින්නතුනේ අපි ටිකක් මේක සංසන්දනය කරලා තේරුම් ගත්තොත් අපිට දකින්නට පුළුවන් අකුසලයේ විස්තර කරනකොට චේතසිකං නේව සාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්ඛම සුඛං වේදිතං කියලා අකුසලයේ විස්තර කරනකොට අදුක්ඛම සුඛ වේදනාවකුත් කුසලයේ විස්තර කරනකොට චේතෝ සංස්පර්ශය තුල උපන්නා වූ සාත සුඛ වේදිත බවකුත් ඒ වගේම කර්ම මට්ටමේදී අපි කතා කරනකොට මේ විපාක මට්ටමේදී කතා කරනවා නැතිනම් අව්‍යාකෘත ධර්ම පිළිබඳව කතා කරනකොටත් අදුක්ඛම සුඛ වේදනාවක් පිළිබඳවත් කතා කරනවා. එතකොට මේ කුසල සහගත මට්ටමේ කර්මයන් සිද්ධ කරනකොට සාත සුඛ වේදිත භාවයක් ගැනත් අකුසලයේදී අදුක්ඛම සුඛ පිළිබඳව කතා කරනකොට ඒ කියන්නේ දැන් උපේක්ෂා සහගත කර්ම සිත්වලදී අදුක්ඛම සුඛ වේදනාව. ඊට පස්සේ දැන් අනිකුත් අවස්ථාවල දෝමනස්ස සහගත කර්මවලදී චේතසිකං දුක්ඛං. එතකොට චේතසිකං අසාතං කියන වචනේ විතරක් පාවිච්චි කරනවා. චෛතසික වශයෙන් ඇති කරගත්ත අසාත බව දුක් වේදනාව කියන තැනකින්. එතකොට දැන් මේ කර්මය තුල උනත් පින්නතුනේ මේ නානත්වය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කාරණා ටික ඔස්සේ පැහැදිලි කරන්නට උත්සාහ ගන්න මේක ඔස්සේ අපිට දකින්න පුළුවන් මේ නානත්වයක් දැන් මෙතන තියෙනවා. දැන් මූලික ලෙසම අපි සංක්ෂේපයක් විදිහට කතා කළොත් ඔය අපි හත් කියපු කාරණා ටික කියන්නේ පෙළගස්සුපු කරුණු ටික පිළිබඳව අපිට පෙනෙනවා අකුසල චිත්තෝත්පාදයන්ගේ පටිසමුප්පාදයේ සිත් වශයෙන් කතා කරනකොට එතනදී යෙදෙනවා වේදනාව කියන එක අර දෝමනස්ස සහගත සිත්වලදී ඒක චේතසික අසහත බවකින් චේතසික දුක් උපද්දවන පැත්තකින් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේම උපේක්ෂා සහගත මට්ටමකදී අපිට චේතසික අදුක්ඛම සුඛ ස්වභාවයකින් අපිට ඒ දේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුසල සහගත මානසිකාරයේකදී කුසල සහගත සිතක් පිළිබඳව විස්තර කර ගැනීමේදී අපිට චේතසික සාත සුඛ වේදිත බව දකින්න පුළුවන්. ඒ වගේම විපාක ධර්මයේ පිළිබඳව අපි සලකා බැලීමේදී අපිට එතනදී පෙනෙනවා ප්‍රධාන ලෙසම යෙදিলা තියෙන දෙයක් හැටියට ඒ චේතසිකං නේව සාතං නාසාතං කියන මට්ටම. එතකොට චේතසික සාත අසාත භාවයකින් තොරව අදුක්ඛම සුඛ කියන බවක්. එතකොට දැන් පොදුවේ ගත්තට පස්සේ මෙතන තියෙනවා කර්ම සහ විපාක කියන ධර්මතා දෙකක් අපි මේ කතා කරේ. කාමාවචර හෝ වේවා රූපාවචර හෝ වේවා රූපාවචර හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා කර්ම
සිතක යෙදෙන පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් සහ විපාක සිතක යෙදෙන පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් කියන කාරණා දෙකක් කතා කරනවා. එතකොට එක තැනකදී වේදනාව පිළිබඳව අර කර්මය උපද්දවන්නට සමර්ථ වෙන මට්ටමක චේතසික සැප සහගත බව, දුක් සහගත බව, මේ උපේක්ෂා සහගත බව කතා කරනවා. නමුත් ඒ කර්ම මට්ටමේ යෙදෙන මට්ටමේදී ඒ උපේක්ෂා වේදනාව කියලා කතා කරන තැනදී මෝහය එහෙමත් නැතිනම් එතනදී අවිද්‍යාව ඒකට මූලයේ බවට පත් වෙලා තියෙනවා. නොදන්නාකම කියන එක එතනදී මූලයේ බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් අකුසලයේ කියන තැනදී වේදනාව හා සංප්‍රයුක්ත වෙන තියෙනවා. වේදනාව කියන හාදේ යෙදිලා අකුසල සිතකදී මේ අකුසල ධර්මය පවත්නවා. කුසල සිතක අපිට යෙදෙනකොට ඒ හා සමග යෙදෙන ප්‍රසාදාදී අනික් ධර්මතා ටික එතන පවතිනවා. එතකොට දැන් මේ පටිච්චසමුප්පාද න්‍යාය අර අපි මුලින් මතක් කළා වගේ මේකම ධර්මයේ පිළිබඳව වුණාට මේ විවිධ බෙදීම් සහිතව තමයි මේ විග්‍රහය සිද්ධ කරන්නේ. එතකොට මේ වේදනා විග්‍රහය පිළිබඳව අපි අරගෙන බැලුවත් අපිට මේ නානත්වය මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා. මේ නානත්වය මෙතනදී අපි වේදනාව තුළ වේදනා විග්‍රහය තුළ වුණත් කල්පනා කරලා බලනකොට අපිට පෙනෙනවා විපාක වේදනාව කියන කාරණාව එක ආකාරයකින් පවතින උපේක්ෂා සහගත මට්ටමක පවතින දෙයක්. ඒ වගේම ඒ උපේක්ෂා සහගත විපාක වේදනාව පිළිබඳ කර්ම සකස් කර ගැනීමේදී ඒ කර්මසිතක යෙදෙන වේදනාව කියන එක එක්කෝ සාත වෙන්නට පුළුවන් එක්කෝ අසාත වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ සාත අසාත වේදනාවක් විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් පොදු නිර්ණායකයක් විදිහට එහෙම නැතිනම් පොදු ධර්මයක් විදිහට අපි මේක කතා කළොත් ඒ කියන්නේ දැන් මේ කතා කළේ අපි මේ පටිච්චසමුප්පාද විභාගය තුළ සිත් වශයෙන් මේක බෙදා දක්වනකොට කුසල් සිත් තියෙනවා අකුසල් සිත් තියෙනවා අව්‍යාකෘත සිත් තියෙනවා. එතකොට කුසල් සිත් අකුසල් සිත් අව්‍යාකෘත සිත් කියලා මේ සිත් වශයෙන් පටිච්චසමුප්පාදයේ මෙහෙම බෙදා දක්වුවාට අපි මුලින්ම කතා කළා මේ සූත්‍ර ක්‍රමය අනුව සූත්‍ර න්‍යායන් අනුව අපි පටිච්චසමුප්පාදයේ කතා කරන්නේ මෙහෙම සිත් වශයෙන් බෙදා දක්වලා නෙමෙයි මේ සිත් රාශියක සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය එක තැනකට අරගෙන තමයි අපි පටිච්චසමුප්පාදයේ කතා කරන්නේ කියලා. එතකොට මේ ක්‍රම දෙක නැතිනම් මේ පරයයන් දෙකක් මේ දෙක අවුල් කරගත්තොත් එහෙම සමහර කෙනෙක් සූත්‍ර පරයයට හිත තියලා අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන්නට හදනවා. එතකොට අර ධර්මයෙන් කොටසක් බැහැර කරන මහා බරපතල අකුසලයක් සිද්ධ කරගන්නවා මේ කාරණා දෙක නිවැරදිව මේ පරයයන් දෙක ග්‍රහණය නොකර ගැනීම නිසා. එනිසා දැන් මේ අපි පොදුවේ සමස්ත සිදුවීමක් විදිහට කතා කරනකොට වේදනාපච්චා තණ්හා කියලා අපි කතා කරන තැනදී පොදු සිදුවීමක් හැටියට මෙතනදී ගන්නේ නැහැ අර කර්මසිතක කතා කරපු සාත සුඛ වේදිත බව හෝ එහෙම නැතිනම් අදුක්කම මේ අසුඛ වේදිත බව හෝ සුඛ වේදිත භාවයේ පිළිබඳව මෙතනදී මේ විපාක වේදනාව පිළිබඳව කතා කරනකොට ගන්නේ නැහැ. ඒ නිසායි මේ වේදනාව විපාක වේදනාවක් කියලා කියන්නේ. ඒ වගේම සුත්තන්ත භාගිනිය කොටසදී මේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා, ජීවහා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා වේදනා කියන එකෙන් හැඳින්වෙන්නේ. එහෙම නැතුව සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම අදුක්ඛම සුඛ වේදනා කියලා මේ පිළිබඳ නොහඳුන්නා අර විදිහට හඳුන්වා දෙන්න තියදුනේ ඒ හේතුව නිසා. එතකොට ඒ වේදනාවට තණ්හා කරනවා කියන අර තණ්හාවට පදනම සකස් කිරීමේදී පින්නතුනේ අන්න එතනට තමයි ඔය කර්මසිත අපිට යොදා ගන්නට වෙන්නේ. කියන්නේ සිත් වශයෙන් මේක යෝගයක් කරනවා නම්. එතකොට ඒ කාරණාව ඊටාම සියුම් සහ අපි ඊටාම නුවණින් බෙදාගෙන අපි අර්ථ තේරුම් ගත යුතු දෙයක් නුවණින්ම කල්පනා කරලා අපි දැනගන්න අවශ්‍ය කාරණාවක්. එතකොට කෙසේ වෙතත් වේදනාව කියන කාරණාව පිළිබඳව අපි විස්තර කරගෙන යනකොට වේදනාව පිළිබඳව තමයි පින්නතුනේ විඳීම කියන දේ මුල් කරගෙන තමයි සත්වයාගේ ඇලීම කියන කාරණාව තීරණය වෙන්නේ. එතකොට වේදනාව තණ්හාවට පදනම විදිහට අපි කතා කරන්නේ ඒ හේතුව නිසාම තමයි. සැප වේදනාව කියන එකටත් තෘෂ්ණා කරනවා, දුක් වේදනාව කියන එකටත් තෘෂ්ණා කරනවා, උපේක්ෂා වේදනාව කියන එකටත් තෘෂ්ණා කරනවා. එතකොට උපේක්ෂා වේදනාවට තෘෂ්ණා කරනවා කිව්වත් දුක් වේදනාවට කොහොමද අපි තෘෂ්ණාව පවත්වන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. හැබැයි අපි දුකයි කියලා නොදැනගත්තට පින්නතුනේ ඒ තැනක ඒ ධර්මයන් පිළිබඳව පවත්වන ස්කන්ධ ධර්මයන් පිළිබඳව පවත්වන නිකාන්ත සහගත තණ්හාව එක්ක
තමන්ගේ පැත්තෙන් හරි බාහිර රූපේට අයිති දෙය කියලා හරි කොතනකින් හරි ඒ තෘෂ්ණාව එතනදී ඇසුරු කිරීම සිද්ධ කරනවා. එතකොට මේ වේදනාව සමව සරණ කොටයි පවතින්නේ. හැම තැනකදීම යම් තැනකදී ස්පර්ශය කියන දෙයක් පවතිනවා නම් ස්පර්ශයේ තියෙන තැනක පවත්නා වේදනාව කියන කාරණාව තමයි සත්වයාට ඇලීම සහ ගැටීම කියන දෙක පවත්වන්නට මූලිකම හේතුව බවට පත් වෙන්නේ. එතකොට මේ වේදනාව පිරිසිඳ නොදන්නාකම නිසාම තමයි තණ්හාව කියන දේ පවත්වන්නේ. වේදනාව ඇති වුණ ආකාරය පිළිබඳව දන්නේ නැහැ. වේදනාව නැති වුණ විදිහ ගැන දන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? වේදනාව පිළිබඳව තෘෂ්ණාව උපදව ගන්නවා. කොහොමද වේදනාව පිළිබඳව දැන් තෘෂ්ණාව උපදව ගන්නේ? වේදනාවට නෙමෙයි තණ්හා කරන්නේ. ඒ නිසා චේතෝ සංපස්සජ වේදනා කියලා අපි කිව්වේ සිතින් උපද්දපු චේතෝ සංස්පර්ශයෙන් තමයි මේ වේදනාව උපද්දලා තියෙන්නේ. හැබැයි චේතෝ සංපස්සජ වේදනාවක් විදිහට නෙමෙයි අපිට මේක හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ රූපය දකිනකොට තමයි මට සැපය ආවේ, සද්ද අහනකොට තමයි මට සැපය ආවේ, ගඳ සුවඳ විඳිනකොට තමයි, රස විඳිනකොට තමයි, ස්පර්ශ දැනෙනකොට තමයි මට සැප එන්නේ. එතකොට මේ සැපය කියන කාරණාව, එහෙම නැතිනම් දුක කියන කාරණාව අපි දකින්නේ භෞතික බාහිර රූපේට දාලා, රූපේට අයිති දේ හැටියට, රූපේට යෙදෙන දෙයක් හැටියට තමයි අපිට ඒක හම්බ වෙන්නේ. ඒ නිසා තමයි ඒ තෘෂ්ණාව කියන දේ අපිට හසු වෙලා තියෙන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා කියන තැනකින්. මොකද වේදනාවේ ලක්ෂණය අපි දකින්නේ අර බොහොම වැදගත් වචනයක් අපි කතා කළා, චේතෝ සම්පස්සජ. චේතෝ සංස්පර්ශයෙන් උපන් වේදනාවක් විදිහට නෙමෙයි, හිතට ස්පර්ශ වුණ වේදනාවක් හැටියට නෙමෙයි අපි දකින්නේ. එහෙනම් ඒ වේදනාව කියන දේ ප්‍රතිඵලය, එහෙම නැත්නම් වේදනාව කියන දේ අපිට පේන්නේ අර රූපයට අයිති දෙයක්, එහෙම නැතිනම් සද්දයට අයිති දෙයක්, ගන්ධයට අයිති දෙයක්, රසයට අයිති දෙයක්, ස්පර්ශයට අයිති දෙයක්. මේ විදිහට තමයි අපි ඒක පිළිබඳව අපේ දෘෂ්ටිය තියෙන්නේ, අපේ දැකීම තියෙන්නේ. ඒ විදිහට දැකීම තියෙන තැනක පින්නතුනේ අපිට කිසිම විදිහකින් මිදීමක් දකින්නට පුළුවන් කමක් නැත්තේ. ඒකට හේතුව එබඳු මට්ටමේ වේදනාව කියන දෙයින් අපි පතිත කරලා තියෙනම තෘෂ්ණාවට පදනම සකස් කිරීමක් විදිහට. ඒ හින්දා යම් කිසි කෙනෙක් වේදනාව පිළිබඳව පිරිසිඳ දැක්කොත්, වේදනාව නිසයි තණ්හාව හටගන්නේ කියන එක දැක්කොත් එයාට පේනවා වේදනාව පිළිබඳව මොනතරම් අනෝබෝධයක් අපි ගොඩනගාගෙන තියෙනවද කියන එක. ඇයි වේදනාව පිළිබඳව අපි දකින්නේ චේතෝ සම්පස්සජ වේදනාවක් විදිහට නෙමෙයි, මේ නැතිනම් ස්පර්ශය කියන දෙයින් ඇති කරපු අධිවචන සම්පස්ස සහ පටික සම්පස්ස කියන ස්පර්ශයෙන් ඇති වුණ වේදනාවක් විදිහට අපිට වේදනාව පේන්නේ නැහැ. චේතෝ සම්පස්සජ වේදනාව කියන දෙයින් අපි ඒක ග්‍රහණය කරගන්නේ නැහැ. අපිට පේන්නේ වේදනාව කොහෙද තියෙන දේ හැටියටද. පින්තුනේ අපිට වේදනාව කියන දේ ප්‍රකට වෙන්නේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකින් ආපු දේ හැටියට. ඒ නිසා තමයි තණ්හාව කියන දේ අපි උපද්ද ගන්න, නැතිනම් තණ්හාව නැවත නැවත පවත්න්නේ මේ ධර්මතාව ටික අනුව. අපිට ඒ ගීතයම ඕනේ නේ, ඒ මිහිර විඳින්න. එතකොට ඒ ගීතයම ඕනේ කියන තැනකින් අපි කියන්නේ මොකද? ඒ ශබ්දෙම තමයි මේ මිහිරියාව තිබුණේ කියලා. එතකොට අන්න ඒ විදිහට හදාගත්ත පරිකල්පනය තුළ අපි අපේ ජීවිතය අරගෙන යන්නේ. එතකොට ඒ නිසායි අපි වේදනාවෙන් තමයි තණ්හාව සකස් කරලා තියෙන්නේ. වේදනාව නැත්තම් තෘෂ්ණාව කියන දේ සකස් වෙන්නේ නැහැ. වේදනාව නැති වුණොත් තෘෂ්ණාව හටගන්න පදනමක් නැති වෙලා යනවා. මේක අපිට අවබෝධ කරන්නම සිද්ධ වෙන දෙයක්. මොකද්ද අපි අවබෝධ කරන්නම සිද්ධ වෙන දෙයක් කියලා කිව්වේ? වේදනාව කියන දේ තණ්හාවට පදනම සකස් කරලා දෙන දෙයක්, විෂයක් ක්ෂේත්‍රය සකස් කරලා දෙන දෙයක්. ඒ විෂයක් ක්ෂේත්‍රයේ තිබුණොත් අනිවාර්යයෙන්ම තණ්හාව කියන දේ පවතිනවාමයි කියලා අපිට දකින්න වෙනවා. එතකොට ඒ වේදනාව පිළිබඳව යම් කිසි කෙනෙක් සම්මර්ෂණය කරනකොට වේදනාව තිබුණොත් තණ්හාව ඇති වෙනවා, වේදනාව නැති වුණොත් යම් තැනකදී අසති වේදනා, වේදනාව නැත්තම් තණ්හාව නැති වෙනවා කියන මේ සම්මර්ෂණය සිද්ධ කරනවා නම් පින්නතුනේ එතනදී මේ වැරදි දෙයට, වැරදි සංකල්පනාවට ඉඩක් නැහැ කියලා දකින්න පුළුවන්. එතකොට ඒ විදිහට වේදනාව පිළිබඳව යම් කිසි කෙනෙක් නුවණින් බලනවා නම්, නුවණින් ප්‍රත්‍යක්ෂ කරනවා නම්, ඒ කෙනාට මේ ඒක විදර්ශනා වීථියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සම්මසන විදිහක්, සම්මර්ෂණය කළ යුතු, සම්මසනය පැවැත්විය යුතු එක ක්ෂේත්‍රයක් විදිහටයි අපිට ඒක දකින්නට පුළුවන්කම තියෙන්නේ. පින්තුනේ මේ කාරණාව ඊටාම වැදගත් අපි තේරුම් ගන්නකොට
මොකද දැන් සම්මසනය කියලා කිව්වහම මේ සම්මසන ප්‍රඥාව එහෙම නැතිනම් අපි නිවන් දැකීම සඳහා භාවිත කළ යුතු ප්‍රඥාව තමයි මේ කතා කරන්නේ. ඒකට කෙනෙක් මේක දැනගන්නවා. ඒකට අපි කියනවා ඥාත පරිඥාව කියලා. ඒ වගේම දැනගත්ත දේ පිළිබඳව තමයි ඔහුගේ මානසිකාර වීතිය ඔහු පවත්වන්නේ. ඒකට අපි කියනවා තීරණ පරිඥාව කියලා. ඒකට මේ ඥාත පරිඥාවෙන් යමක් දැනගත්තා නම් ඒ දේ පිළිබඳව තමයි යම් කිසි කෙනෙකුට තීරණය කිරීම වශයෙන් ඒ ඇති කරගන්න තීරණ පරිඥාවක් අපි පවත්වන්නේ. තීරණ පරිඥාව තුළ තමයි පින්නතුනේ පහාන පරිඥා ගොඩනගන්නේ. ඒ කියන්නේ මේ ධර්මය ප්‍රහාණ කළ යුතු ධර්මය, මේ ධර්මය සාක්ෂාත් කළ යුතු ධර්මයෝය කියන ප්‍රඥාව ගොඩනගන්නේ ඒ අනුව. එතකොට මේ ප්‍රහාණය කළ යුතු ධර්ම පිළිබඳව අපිට සම්මර්ෂණය කිරීමේදී මේ දැනුම හරි වැදගත් වෙනවා. ඇයි? අපි දැන් මේ කතා කළේ වේදනාව නිසා තණ්හාව උපදින ආකාරය. එතකොට අපි දැනගන්නට වෙනවා අපි ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද කියලා. තෘෂ්ණාව අපි දුරු කළ යුතුයි. තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන් කමක් නැහැ වේදනාව තිබුණොත්. එතකොට වේදනාව අපි දුරු කළ යුත්තක් බවට පත් වෙනවා. වේදනාව දුරු කළ යුතුයි නම් අපි දුරු කළ යුත්තේ කවර වේදනාවක්ද කියන කාරණාව ගැන අපිට ටිකක් නුවණින් කල්පනා කරලා බලන්න වෙනවා. එතකොට අර විපාක යම් වේදනාවක් ගැන අපි කතා කළා නම් පින්නතුනේ විපාක වේදනාව දුරු කරනවා කියන එක පිළිබඳව එච්චර කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මේ සෝපදිශේෂ පරිනිර්වාණය දක්වා. එතකොට සෝපදිශේෂ පරිනිර්වාණය දක්වා ධර්ම දේශනා කරන ශාසනයේ අපිට විපාක වේදනාවක් දැන් නූපදිනවා නැතිනම් විපාක වේදනාවක් නැතුව යනවා යයි කියන එකක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා විපාක වේදනාව පිළිබඳවත් අපිට මෙතනදී කතා කරන්නට සිද්ධ වෙනවා. එතකොට විපාක වේදනාව නෙමෙයි අපි දුරු කළ යුතු වෙන්නේ. එහෙනම් මොකද්ද අපි දුරු කළ යුතු වේදනාව? ඒකයි කිව්වේ අපි තීරණ පරිඥාව තුළ අපිට ලැබෙනවා පහාන පරිඥා කියන එක. නැතිනම් ප්‍රහාණය කළ යුතු ධර්ම විශේෂ මොකද්ද කියන එක. එතකොට අපිට අවිද්‍යා සංස්කාරාදී මේ ධර්මයන් ප්‍රහාණය කළ යුතු ධර්ම විශේෂටත්, එතකොට මේ ස්පර්ශ වේදනා ආදී මේ විඥාන මේ විඥානාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික පරිඤ්ඤය වුණ ධර්මතා ටිකක් විදිහටත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ වේදනාදී ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීමෙන් තෘෂ්ණාවගේ නිරෝධය සිද්ධ වෙනවා. එතකොට මෙතන අපි ප්‍රධාන නිරෝධ දෙකක් පිළිබඳව කතා කරනවා. ඒ ප්‍රධාන නිරෝධ දෙකක් කියලා කිව්වේ තෘෂ්ණාවගේ නිරෝධය සහ තෘෂ්ණාවගේ අනුත්පාද නිරෝධය සහ ස්කන්ධයන්ගේ ස්කන්ධ නිරෝධයයි කියලා කතා කරන නිරෝධය පිළිබඳව කතා කරන දෙපැත්තකින් මේ පිළිබඳව අපිට විග්‍රහ කරගන්නට අවශ්‍යයි. එතකොට මේ කාරණා ටික නැතිනම් මේ පරිඥාවන් තුළ තමයි පින්තුනි අපි හොඳට නුවණින් සලකාගෙන කල්පනා කළ යුතු වෙන එකයි මේක සම්මසන විදිහක් කියලා කිව්වේ. සම්මර්ෂණය කරන එක ආකාරයක්යි කියලා කියන්නේ. ඒ නිසා මේ කාරණා ටික පිළිබඳව ඔබ හොඳ අවධානයකින් පසු වෙන්න. ඔබේ භාවනාවට මේක පසුබිමක් කරගන්න. ඔබේ භාවනාවට අවශ්‍ය පදනමක් බවට මේක සකස් කරගත්තොත් වෙනතුනේ මේ කාරණා ටික ඊටාම පහසුවෙන් ධර්මානුකූල ප්‍රතිපදාවට ඔබට හේතුපකාර වන දෙයක් බවට පත් කරගන්නට පුළුවන්. එහෙම නැතිනම් මේක විදර්ශනා මාර්ගයක් ලෙසම ඔබට පාවිච්චියට භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. පටිච්චසමුප්පාද සිද්ධාන්තය කතා කළත් ඒ සිදුවීම තුළ පවත්නා අංග දෙකක් පිළිබඳව ඔබට අරගෙන වුණත් මේ සම්මසනය පවත්න්නට පුළුවන්කම තියෙනවා. ඒකත් ප්‍රඥාවක්. ඒක නිවන දක්වා යන විදිහ ගැන ඔබට තීරණය කරන්නට, ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ කාරණා ටික පිළිබඳව ඔබ නුවණින් නැවත නැවතත් කල්පනා කරන්නට කියලා ඔබට කාරුණිකව සිහිපත් කරනවා. හොඳයි, අද දවසේදී කවුරුත් මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්වාගෙන බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත කුසලය අපි පළමුවෙන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ කුසලයේ උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පිරිස, ඒ කටුගස්තොට නවයාල තැන පදිංචි වෛද්‍ය නයනාරා නිනානායක්කාර මහත්මිය, බන්දුල දයාසෙනරත් ඒ ස්වාමි පුරුෂයා, ඒ වගේම තරණි මහා සෙනරත් පුතණුවන්, අනුෂ්කා ඉරෝෂන් සෙනරත් දියණිය ඇතුළු ඒ පින්වත් පිරිස විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා
මිය පරලෝගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට, එමීගේ දෙමව්පියන් ඇතුළු සෑම සියලු ඥාති වර්ගයාම ඔබ සෑම සිල දෙනා නම් මිය පරලෝගිය සියලුම ඥාතීනුත් මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මය අද ධර්ම දේශනාවේ ඒ සත්පුරුෂ දායකත්වයේ ධර්මින් මුළු ලෝකයටම මේ ධර්මයේ පණිවිඩය ලබා දෙන්නට ඒ දායකත්වයේ දරුව කටුගස්තොට නවයාලතැන්න පදිංචි වෛද්‍ය නයනාරාණි නානායක්කාර මහත්මිය, ඒ වගේම බන්දුල දයාසෙන රත් මහත්මයා, ඒ වගේම ටර්නි මොහාන් සෙනරත් පුතුණුවා, අනුෂ්කා ඉරෝෂණී සෙනරත් ඒ දියණිය ඇතුළු මේ පවුලේ පින්වත් සෑම සියලු දෙනාටත්, ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා මේ පින් අනුමෝදන් වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.